ඉදිරි අනාගතයේදී වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කරනවා නම් අලුතෙන් වෛද්‍ය පීඨය ආරම්භ වෙනවා නම් ඒ සියල්ල අනිවාර්යයෙන්ම මේ වෙනකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කළ තියෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් තුල සිදුවිය යුතුයි කියන කාරණේ. ඒක තමයි රටේ නීතිය. ඒ නීතිය කඩන්න ජනාධිපතිවරයාට හෝ වෙන කිසි කෙනෙකුට බෑ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අනුව ඉදිරියට යන රාජ්‍ය වෛද්‍ය පීඨවල දැනට පවත්වාගෙන යන ප්‍රමිතියට ඉදිරියේදී අලුතෙන් වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කිරීම හරහා කිසිදු බාධාවක් බලපෑමක් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස සිදු නොවිය යුතුයි කියන එක තමයි රජ්‍ය මන්දාරින් සංගම ස්ථාවරයේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂමේ මේ සම්බන්ධයෙන් යාමනියක් තියෙනවා. ඒක අපිට බැහැර කරන්න බෑ. අපි යෝජනා කළේ අනිවාර්යයෙන්ම ඉදිරි වෛද්‍ය අධ්‍යාපනයේ පුළුල් කිරීමක් විද්‍යාත්මක පදනමක් සහිත ශක්‍යතා අධ්‍යයනයක් හරහා හෙළිදරව් වෙන කරුණු හරහා සිදු විය යුතුයි කියන කාරණා. රටේ අවිද්‍ය අධ්‍යාපනය කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ කොටසක්. රටේ පාලකයන්ට අත්හල නොහැකි වගකීමක්. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයාතුළු පාලකයන් සිද්ධ කරන්න ඕනේ කාගේ හෝ හීන හැබෑ කරන්න මේ රටේ වෛද්‍ය උපාධියේ මුදලට විකුණන එක නෙමෙයි. ඒ වෙනුවට මේ වෙනකොට අතිශය බරපතල අර්බුද ගණනාවකට මුහුණ දෙමින් තිබෙන දේශීය රාජ්‍ය වෛද්‍ය පීඨ ටික රැකගන්න එක, මේවට ගුරුවරු ටික හොයලා දෙන එක, ඉන්න ගුරුවරු ටික රැකගන්න එක, ශිෂ්‍යයන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන එක, සායනික පුහුණුවේදී මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන එක, ඒ හරහා අවසානයේදී මේ රටට ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ වෛද්‍යවරයෙක් බිහි කිරීමේ වගකීම මේ ආණ්ඩුව සහ පාලකයන් බාර ගන්න ඕනේ.